අවුදේ සුබ දවසක්. අද මම මේ අත්දැකීමක් ගැන කතා කරන්න ආයේ මුලින්ම මම හැබෝටම ආදර්ශයක් දෙන්න. මොකද දන්නවද උදේ? අද අපි මතක පුතේ අපිට කොයි කොරෝනා ඇවිල්ලා අපිට නේද? අපි කොච්චර අසරණ වුණාද රටේ නේ? එතකොට මම හැම තැනම මං දැන මගේ සිසුන් දන්නවා මම හැම ලංකාවේ හැම තැනම පන්ති පටන් කරා. එක පාට මට පන්ති නවත්තන්න වුණා. ඒතර ළමයි මට ෆීස් කියවල තිබ්බා. ඉතින් මට ඒක තමයි ඇත්තට මට ඒක හැද්දුක තිබ්බ ළමයි ෆීස් කියවල තිබුණා පන්තියට යන්න බෑ. නේ ඔයගොල්ලෝ දන්නවනේ මං කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ ඔය අතරේ ඊට පස්සේ ඕක ඉවරනකොට අපිට ආවා අපිට නේ පුතේ. එහෙනම් අපි කොවිඩ් එකෙන් අපි නැවතුණා. ඒතර මට මතකයි අපිට මම ගෙවල හොවල් කියන්නේ පේජ් එකේ ලියුම් ගන්න ඕන ඇවිල්ලා බලනවා. අම්මෝ ඔයගොල්ලෝ දන්නේ නෑ පුතේ. මම ඒ කියන්නේ මට පන්ති කරන්න ඕන ළමයින්ගේ අර ෆීස් කියවල බාගට නැවතුණු හිත. ඒතරම් බැරි වුණා. ඊට පස්සේ දන්නවද මම කරපු දේ? ඔයගොල්ලෝ හොඳට ආදර්ශයක් ගන්න පුතේ මේ මේවා. මම මේ FB එකේ ඇඩ් එකක් දාලා මම ළමෙක් ඉල්ලුවා IT දන්න ළමෙක්. ඒතර මට කැම්පස් ළම කැම්පස් උත් අහලානේ. ඒතර ඒ කාලේ මට එක පිරිමි ළමෙක් කැම්පස් යන්න මට පුතේ නිලංක කියලා. ඒ නිලංක ආවා. ඒතර මම කව පුතේ අපි එහෙනම් පොඩ්ඩක් අපි මේක ඔන්ලයින් කරමුද කියලා. මම ඉතින් ඇත්තටම මගේ මම ඔන්ලයින් ගැන දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. ඉතින් මම කිව්වා මම පුතේ එන අපි ඔන්ලයින් කරමුද කියලා. එතන මඩු ගා පුතේ එන මඩු ගා මිස් මුලින්ම පිළු ටීවී එකක් ගමු. ළමයි පේන්නේ නැහැ. ළමයි පේන්නේ නැතු ගන්නන්න බෑනේ. ටීවී එක තරම් ටීවී එකත් අරගෙන ඕගොල්ලෝ තේරෙයි පුතේ මම පොඩි පොඩි කෑලි දානවා පුතේ. මම ඒ පාර මගේ මේන් හෝල් එකේ මගේ මේ ආයතනයේ මේන් හෝල් එකේ මම පන්ති පටන් ගත්තා. පොඩියට පටන් ගත්තා. ඉතින් ළමයි මට ඕකට බලන්න පුතේ තේරෙයි. අර පොඩි මේජ කෑල්ලක් උඩ මම ටීවී එක තියාගෙන මම පන්ති කරා. ඇත්තටම ඒක උන හරි සාර්ථක වුණා. ළමයි හොඳට මහලා මට පෙන්නනවා මට පැහැදිලිව පේනවා මම කපනවා තේරෙම පේනවා. ඉතින් මට ඇත්තටම මේ ලොකු ධෛර්යයක් ආවා ඒකෙන්. ඉතින් ළමයි හොඳට ආසාවෙන් කරනවා. ඊට පස්සේ මම ඉහළ තාක්ෂණේ දාගත්තා පුතේ. ඉතින් ඊට පස්සේ මමත් තව ළමෙන් තව කැම්පස් තවත් බෝයි කෙනෙක් ගත්තා දීපා කියලා. ඒගොල්ලන් පුතේ ඒගොල්ලෝ කැම්පස් රූම් එකේ නවත්තලා වහලා ඒකට යන්න බෑ. ඉතින් තව මම දැන් තවත් මම දුවෙන් ගෑන් ළමෙක් ගත්තා. ඒ දුවත් ඒ IT එකේ ළමයි 3 දෙනෙක් ගත්තා. ඉතින් මම ඒගොල්ලත් එක්ක මම මේක රන් කරා. ඉතින් ඇත්තටම අද මම ඉහළ තාක්ෂණයක මගේ ළමයින්ට මම පන්ති කරනවා. ඇත්තටම මං හිතනවා පුතේ සෙන්ටර්ස් වලට ඇවිල්ලා උගන්වන්නට වැඩිය මං හිතනවා පුතේ මේ ඔන්ලයින් ක්ලාස් එක අතිසාර්ථකයි. මට ඉච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලා බලන්න මම දැකලා නෑනේ සාමාන්‍ය කරලා පුතේ ඔයගොල්ලෝ මේ මම මේ කැමරා එකක් අරගෙන චූටි මේ ලැප් එකකින් ෆෝන් එකකින් උගන්වනවා කියලා. එහෙම ගන්නන්න බෑ පුතේ. ඒක උගන්වන්න පුළුවන් ඔය ඉස්කෝලේ සර්ලට ගනම් කෙමිස්ට්‍රි වගේ නම් ගන්නන්න පුළුවන් බෝඩ් එකක් විතරයි ගන්නම ඇති. එහෙමනේ අපි කපන්න ඕන මාන්න ඕන හැම මහරකම් පෙන්නන්න ඕන පුතේ. ඉතින් අන්න දැන් ඒක කරා. ඒ අතරේ මම YouTube එකත් YouTube channel එකත් ඕපන් කරා. මොකද හේතුව ළමයි මහර ළමයින්ට දැන් පේන්නේ නැත්තම් පුතේ ඒවා රිමයින්ඩ් කරලා ඒ මහන මැස්මත් අල්ල ගන්න පුළුවන්. ඉතින් මට ඕන පුතේ හැමෝටම මේක මම ඉන්නකම් මගේ මම හොයාගත්ත මේ පතුලන් රහිත ක්‍රමය මම මුල් ලංකාවේනේ පුතේ ලෝකේ පුරාම මම මේක ව්‍යාප්ති කරනවා. පුතේ ඒගොල්ලන් හොඳ ආදායමක් හොයාගන්න. අපි දන්නේ නැහැ පුතේ ඒ ටයිම් එක රට ගන්න මොනවා වෙන්නේ කියලා. දැන් උදාහරණයක් ගන්නකො පුතේ. උදාහරණයක් ගන්න බලන්න පුතේ. මේ රටේ තියෙන ප්‍රශ්න තියෙන මම නයිව කතා කරන්නේ. නමුත් මට එක දුකක් තියෙනවා පුතේ. මේ හැම රටේ හැමතිවරු හැමෝම මේ බිත්තරය ගැන කතා කරනවා. මේ රුපියල් 45 60 70 කියලා. නේ? පාංගිඩිය ගැන කතා කරනවා. මට මේ හිතෙනවා පුතේ මං සුදම් කාටවත් දොස් කියනවා නෙවෙයි. තව මොනවද අපිට හාල් කිලෝ එක ගැන කතා. නමුත් කිසිම කෙනෙකු පුතේ මේ රෙදි ගැන කතා කරනවද? කිසිම මැටි ඇමති කෙනෙක් හරි කිසිම කෙනෙක් රෙද්දක් ගැන කතා කරනවද පුතේ? මේ මහන්සියෙත් මං අවුරුදු 50ක් මං ඉන්න කෙනෙක් පුතේ. එදා රෙදි මීටරය පුතේ තිබ්බ රුපියල් පොප්ලින් තිබ්බ රුපියල් 80යි 90යි 100යි 110යි. අද පොප්ලින් මීටරය අද මගේ ළමයි කියනවා අනුරාධපුර ළමයි කියනවා 550 පුතේ පොප්ලින් මීටරය. අපි පොපුලි වලින් මොනවද පුතේ අපි මැහුවේ? අපි මේ යට දාපු ගෑල්ලන්නේ. අන්න ඒකයි පුතේ රටේ තියෙන ප්‍රශ්න තියෙන්නේ. මේ ඕන දේවල් කිසිම කෙනෙක් කතා ගන්න නැහැ. ඇත්තටම රෙදි ගැන මම විතරයි කතා කරලා තියෙන්නේ. මොකද මමයි මහන්සිය ත්‍රින්නේ පුතේ මේ ලංකාවේ මුල් ලෝකයේ තුල. කිසිම කෙනෙක් කතා නැහැ. නමුත් මම ළමයින්ට කියන්න තියෙන්නේ ඒකයි පුතේ. ඔයගොල්ලෝ පුතේ ඔයගොල්ලෝ රෙදි කියන එක අපේ ළමයි හම්බ කරනවා. අන්න ඒකයි කිය අපේ ළමයි අඬන්නේ නැහැ රෙදි කෑලි මෙච්චරයි අඬන්නේ නැහැ ළමයි කීයටද ගන්නවා. හැබැයි කීයට හරි අඬවලක ඔන්ලයින් හරි මගේ ළමයි වුණා. අද මහා පරිමාණයෙන් මේ රටේ ආර්ථිකයේ මුදින් ඉන්නේ මගේ මේ ළමයිට විතරයි. මම ඒක පුන පුනා කියන දෙයක්. අහන්නකෝ මම ඉගෙන ගත්ත ළමයන්ගේ පුතේ වරුද කියලා. අහන්නකෝ
මට ළමයි අහන්න ඇරෙති කියන්න ගාන කීයද කියලා. මම ගාන අනිවාර්ය පන්ති තියෙන කොහෙද පන්තියක් කියන්න පන්ති රෙන්න කියලා. මගේ ළමයි මට උත්තර දෙන්න ඉච්ච නැහැ. ඉතින් කියන්නේ මට කවුරුත් එකලම එකක් කියන්නේ නැහැ. හැබැයි මම කියනවා ළමයින්ට පන්තියේදී අනේ පුතේ ඔයගොල්ලෝ බෙඩ් ෂීට් එකක් හරි ලියලා හරි කමක් නැහැ මහන්න ඉගෙන ගන්න. පස්සේ මම මහම හොඳට ආවෙන් පස්සේ ඉතින් කියලා කරන් මහන්න මහලා කුණිය කරන් ඇඳුම් මහන්න. ඔන්න ඔකයි තියෙන පුතේ රටේ තාත් කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. කිසිම ඇටි එමුතු කෙනෙක් කතා කරන්නේ නැහැ රෙද්දක් ගැන. මේ රෙදි කෑල්ල මිල ගැන කතා කරන්නේ නැහැ. හොඳ රෙදි කෑල්ල රුපියල් මීටරයක් සාමාන්‍ය ග්ලේස් කොටන වගේ මීටරයක් විතර රුපියල් 300 ගන්න තිබියද 700යි 800යි. රෙදි මීටරයක් කවුරුත් කතා කරනවද? දැන් වකට මැටි එමුතු ඇහිලා හරි කමක් නැහැ. මේ ගැන වකට අවධානය යොමු කරයි කියලා මම හිතනවා ඉස්සරහට. මේක මම හිතනවා මේ හැමෝටම මැටි එමුතු මේ ඇහුනොත් හොඳයි කියලා. ඔව් පුතේ. එහෙනම් දැන් බලමු පුතේ අපි ඉස්සරහට. ඒ වගේ පුතේ අදත් වෙන මම ඔන්ලයින් පන්තිය පටන් ගත්තා. අද පුතේ අර උදේ ඒ ඔන්ලයින් පන්තියෙන් බාන මම චුට්ටක් දාලා තියෙනවා. ඒ ඔන්ලයින් පන්තියක් ගැන බලනකොට මට ඒකයි මට මතක් වුණේ මගේ අතීතේ මතක් වුණා. අන්න ඒකයි පුතේ මම හැමෝටම උගලන්ට කියන්නේ. අපි වැටුන තැනින් අපි එතනින් ගොඩ එමු. අපි වැටුණා අපිට නෑ බෑ කියන වචනේ අයින්ම කරලා දාන පුතේ. අම්මගේ ගුරුවරුත් අවංකය ඉස්සරහ බිහි වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මට කියන්න තියෙන ඉච්චරයි පුතේ. ඉගෙන ගන්නම ඇන්ට ජයම ජයම. දැක්කනේ දැන් බාන මේකර මේ නිකන් උඩින් අල්ලා මේ බාන කොච්චර පොඩ්ඩෙකුට කොච්චර ලස්සනද බලන්නකො ඔයගොල්ලෝ මේ පැත්තෙ මොනවත් නැහැ කෑලි හය සයි කෑලි හය කෑලි අට ඔව් ඔව් දිගටම ගන්න මේ පොඩ්ඩොන් ඒක එන්න ඕන ධනීසෙන් උඩට එන්න ඕන ඒක ඔව් ධනීසෙන් උඩට එන්න ඕන අපිට වගේ මහනවනම් ධනීසෙන් උඩට අඟල් 6ක් විතර දාන්න. එතකොට ෆිස්කල් සහාය වගේම පේනවා. පොඩි අයත් නැහිත එච්චර බෑ. දැන් පොඩි අයත් නම් මේ අර දැක්ක දරක නම් පොඩි අයට පොඩි කැලලන්නේ තියෙන්නේ පොටර මහන්දි. නේද? නේ? මෙන්න ඒකයි මං ආසයි දැන් මට. හැබැයි දැන් ලබන සතිය මම ඕලෑ ඇඳුම් බලනවා. පොඩ මම මහපුවා පොඩක් බලන්නම්ක පොඩක් ඉන්නකෝ කවිනාඩි පහක් නැහැ. හරිද? දැන් හරිද? ඔක දැන් ෆිස්කල්ද? යා. එහෙනම් ඒ උකුල වට ප්‍රමාණයම පහත වාටිය රේඛාවේ ලකුණු කරා. ටයිට් ටයිට් කර එහෙමනේ ඒක අපි හැඩ කළා කැපුවා. නේ හැඩ කළා යා කරන් සෝරි. හැඩක් හැඩ කළා දින්න ඔච්ච. බල වාටිය ගත්තා රෙද්ද දෙක නැවුවා බල වාටිය ගත්තා. බල වාටිය අපි අඟල් එකම අරක්. අනේ මම අහන්න තේරුණ නැට්ටා. දැන් අපිට මේක මෙහෙම මහලා නවලා තියෙන්නේ. හරිද ඔබලට? මේක දැන් අපි මේ පැත්තට නමන්න ඕන මහලා තියෙන්නේ. නේ? එතකොට ෆේස් මාල් වල තියෙන පිටපස්සේ කරට ඔය තියෙන්නේ. හරිද? එතකොට මේක අපිට මම කියන්නේ ඔයාල කර මුලේ ඉඳන්. කර මුලේ ඉඳන් හරිද අල්ලා ගන්න. මම ෆේස් එක දිගයලා කියන්නේ ෆේස් එක මේ අතර වහන්න. හරි හරි දැන් මම එක පිම්බිනවා. අර බල ලස්සන. බල එකව පාටි බහම කොච්චර ලස්සනද කියලා. පොඩ්ඩට මහදි පාට පාට ගන්න. අර එකක පාට පාට ගන්න. ලොකු අයක මහදි අපිට මහදි අනිවාර්ය ක්ලේම් කරලා ඉන්න. හරි බල කොච්චර ලස්සනද කියලා. මෙෂින් එක පාගන්න බැරි.
මැහම් කියන තියෙන දේ ජීවිතේම ඉවරයි. ඒක හොඳටම අල්කියන්න. ආපහු මැහම් පන්ති යන්න මේ ලංකාවේවත් පිටරටවත් මැහම් පන්ති නැවන්නේ. ඒක හොඳටම අල්කියන්න. හැබැයි මේ මාස 9 හිටියු පිටරයි. නැතුව මෙතන මාස දෙකක් ඉඳලා ඕක නැවතිලා ආපහු මාසින් ඇවිල්ලා ඉඳන් අර පෙන්නේ කරා. අර මාස දෙක හිටර ආපහු. ආපහු මම දන්නවා ආපහු එන්නේ මංගලන තමයි. ඒක කොහෙන් කැරි කියලා එන්නේ මංගලන. හැබැයි හැමෝටම පුතේ මම පන්තිර මම දැන් මට තියෙන මට නිකන් හිතන දෙයක් හැමෝට හැමදෙස්සෙම මගලට එන්න බෑ හැම හිතෙන්න බෑ ඒ කියන්නේ මගලට එන්න හිතුනේ ඔයගලගේ පාත් එක යම් තැනක දොරක් ඇරුණා දොරක් ඇරුණ තැනින් තමයි මාව හම්බෙන්න එන්නේ නැත්තම් සමහර අය ඉන්නව අවුරුදු ගණන් එන්න ඉන්නව මගේ ළඟ ඒත් එන්න බෑ තමයි අවුරුදු 4-5 බලන් ඉන්නව එන්න ඒත් එන්න බෑ අන්තිම මොහොතේ හරි එන්න එනවා කියන්නේ ජීවිතේ නම් මැහුනොත් ඉවරයි තමගේ ආර්ථිකෙත් ගොඩයි හොඳට මල්කිය. නීති පද්ධති හොඳට කියවන්න. තම නීති පද්ධති ඒවල ඇති. හරිද? පාඨමාලා විස්තර දැන් මයෙන් අහන්න මොනවද උගන්වන්නේ කියලා. මොන වගේ පාඨමාලා විස්තර මම ඉතින් මේව පත්‍රවල ඉස්තරේවලට පත්‍රවල දැන් මේකම දානවා හැමෝම. මම දන්නේ නැහැ ඒක උගන්වන්නේ නැද්ද කියලා. පාඨමාලා විස්තර ඒවනේ. මම ඒවල ඇති. මේක ඉගෙන ගන්නවා කියන්නේ මුදේ මුළු ජීවිතේම ගොඩයි උගන්ති. මේක ඉගෙන ගන්න ඕන. ඇයි ඒ සහතික පිළිගන්නේ එහෙම කියන්නේ මොකක්ද කියන්නේ ඔබ සහති වටනාකම දැහැ මොන කොල කැලක් දෙන්න පුළුවන් හැමෝම කොල කැල දෙන්න සහතික දෙන්න හැමතැනම මේ කොල කැල දෙන්න බෑ වෙනවා ඒක වෙ දෙන්නම් හරි එහෙම දෙන්න බෑ මොකද නීතියක් තියෙනවා නේද ඈ එම් දුන්නත් මොකද ඒ සහතික පිළිගන්නේ ඇයි මගේ මූණටද මගේ ළමරද ඈ මගේ සහතිකේ තියෙන ළමේකට ඕන තැනක ඕන ඇඳුම ඕන දෙයක් කරන්න පුළුවන් අද බලන හන්නේ ඩික්ටමක තේලෙම අපි ළමයි 10 දෙනෙක් ආවත් වෙනස හති ගන්න මගේ ළමයි සහත් මගේ ළමයා ගන්න හැමදැනම දන්නවා මගේ ළමයට උදේ මහන්න පුළුවන් කියලා මහන්න පුළුවන් ගන්නන්න පුළුවන් කියලා ගන්න ඒක ඇසහති පිළිගන්න තේනාරුදේ තම සහතික දෙන්න ප්‍රයිවට් බැක් කියවන්නවා ටැක්සි වන්නවා තේර ඉවත් තියනවා ඊට පැත්තේ නෝ තියනවා ඔත් ඊට සහතික පිළිගන්න මගේ ළමම සහතික දෙන්නේ නැහැ පුතේ වැර බැට ළමයි මම එක සහතික කෑල්ලක් දීලා නෑ වැඩ දෙන්න. මහන්න පුළුවන්. මේ කෑලි විශ්ස මහන්න පුළුවන් නම් මම යාර සහතික දෙනවා. මම හොඳට මල්මියා. මේ ඇනු කාඩ් එකේ තියෙන කෑලි විශ්ස බහුවත් මම යාර සහතික දෙනවා. එහෙනම් දැන් මම මැෂින් එක අරගෙන උට මම දැන් මෙන්න මේකට මට කටුව ගලවන්න බෑ තාම මෙන්න මෙතන මෙතනට මම ටැග් කරනවා. මැෂින් එකේමයි. මේකත් මෙතන මෙතනට ටැග් කරා. මේ අත් එක අල්ලද්දී මෙන්න මේ පැත්තයි ඉස්සරහට එන්නේ. මේ චූටි කියන්නේ ඉස්සරහින්ම මේ පැත්ත එන්නවා. මේ බලන්න මේ රැලි ටික තියෙනවා. දැන් මහන්ක පාට දෙකක් දානවා. එතකොට මේක වෙන පාටකින් කැපුවා. එතකොට මේක දැන් මේ එකක් කපලා, එකක් මේක කපලා, මේක දිලා තව වෙන පාටකින් කපන්න. එකයි කපන්නේ මේකෙන්. ඒක දිලා වෙන පාටකින් තව එකක් කපන්න. එතකොට ඒ පාටකින් මම මේ අත ගන්නට කියලා දෙන්නම්. එතකොට වෙන පාටකින් මේ අතේ මේක යන දාන්න බැරිද ඔයාලා වෙන පාටකින්? බලන්න බලන්න. මේක තිබ්බා මේ හොඳ පිටයි මෙන්න කන පිටයි උඩයි යටයි තිබ්බා ආපහු අනිත් පාටකේ හොඳ පිට තිබ්බා කන පිට තිබ්බා දැන් මැදර තියෙන පුතේ අර පාට වෙනස් කරන දෙක අපි ඉතින් කරපු පාට මොනි පුතේ මේක කපන දැන් මොන කෑලි හතරම ගැපුණා එතන මම මෙතන ලැස්ට් එකට ලවුම් කරලා කපනවා නේද එතන මේකේ ඔන්න දෙකක් මේ දෙක තියෙනවා මේ දෙක තියෙනවා නේද එතන අපිට පුළුවන් නේද පුතේ අපිට මේක මේ පැත්ත හරවන්න ඕනේ නේද? ඔන්න බලන පාට දෙකක් අපි ආවා. දැන් අනිත් පැත්ත හරවන්න. දැන් පිරාවලට පාට දෙකක් දැත්තා. තමයි මම මේ කියන්නේ ඕගොල්ලන්ට ඇත්තටම මම හරි සතුටුයි මේ දෙන්න ගැන. මතකද පුතේ ඕගොල්ලන්ට මේ දෙන්න නේද? මම හිතුවේ මේ දෙන්න නවතී කියලා. ඈ නවතී කියලා මං හිතේ මොකද ඒත් අර මට මතකද පුතේ පොටු මම කීනේව කරේ නෑ මුලින්ම මතකද පුතේ අවුල්න්නට මුලින්ම කරේව කේ නෑ අර මොකද්ද පොතක ඇද්දා මේ ඇත්තටම අවබෝධයක් දෙන්නේ පුතේ ඔයගලන්ට මම මේ දෙන ගැන හැම පන්තිල්ම කිව්වා මොකද හේතුව මතකද එතනම් අර පොතක ඇල්ලුවා මම කීනේව ඇහුවේ නෑ අන්තිම මම බැලලා නේද ඇදුවේ දැන් බලන්න කොච්චර පොතේ කොච්චර ලස්සන පොතල් ලියන පොතේ ලියවන පුතේ රෙද්ද ගපන්න පුළුවා නේ ඇත්තටම ගොඩාක් හොඳයි ඒ දෙන ආදර්ශයට ගන්න පුතේ වෙන දැන් හකට ප්‍රශ්න ඇහුවා හරියට පස් නෑ වුණා. එහෙම තමයි අපි ඉන්න ඕන පුතේ.
මට ප්‍රශ්න ගොඩේ ඉන්නවා නම් තමයි ඔයාලට මම හම් පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් බලන්න කොච්චර හොඳට මම මේ අයත් රණි අනිත් අයත් හොඳයි. මම කියන්නේ අනිත් අය සාමාන්‍ය හොඳ තත්ත්වයකට හිටියන්නේ මේගොල්ලෝ නිල් හිටියේ. ඇත්තටම පුතේ ඔයගොල්ලෝ හොඳයි. ඒ වගේ දිගටම යන්න පුතේ. ඔය මං එදාට මං කරන එක කපන්නේ, එදාට මං කරන එක කපන්නේ, එදාට මං මහර එක බලන්න. එච්චරමයි ඕන පුතේ මං ඔයගොල්ලන්ගේ. මං ඉල්ලන්නේ එච්චරයි. නේද? මේ තේර මගේ ළමයි මහපුවා මේ තියෙන්නේ තාම මේක මහන්න බෑ පුතේ ඔයගොල්ලන්ට කටපකටක දන්නේ. මේක අපිට කල්සම කරාම මහන්න පුළුවන් මේ තියෙන්නේ. මේ තේරෙනවා අනිත් පැත්ත හරවා තියෙන. හැබැයි ඉන්විජුව කරන අය අනිවාර්ය වේස් කෝට් එක මහන්න ඕන. අනිත් පැත්ත හරවලා මහන්න පුතේ කිරි මූට්ටුවක් තියෙන්නේ. පිටිපස්සේ මැද්දෙන් හරවල පුතේ එතන මූට්ටුවක් දාන්න මේ. එහෙම හරවලා මැද්දෙන් මූට්ටුවක් දාන්න. පයිපින් එකක් මිස් අපිට රෙද්දකින් කපා ගන්න මං ඊයේ ටවුන් එකේ හැම රෙදි කඩේකම බැලුවම සොයා ගන්න හම්බුන්නේ නැහැ පයිපින් එකක්. ඔව්. රෙදිකින් කපාගෙන අපිට කරන්න පුළුවන් නේද මිස්? පුළුවන්. මේ රෙදි කෑල්ලන්නේ කෙලින් පටි කපන්න බෑ. මේම මේ ත්‍රිකෝණ විදිහට නවන්න. ත්‍රිකෝණ විදිහට නවන්න. ත්‍රිකෝණ විදිහට නවන්න කොහොමද උනේ? පුතේ මේ මේ වගේ කපාගෙන හැඩපටි අඟ අඟ අර පයිපින් එකේ දිගල්ල බලන්න පුතේ අඟලේ තියෙන්නේ ඕගොල්ලෝ ඔන්න අඟලේ අඟලේ පටි වලින් කපා ගන්න ඔච්චරයි ඒ රෙද්ද පාටේ අඟලේ පටි වලින් කපා ගන්න මෙච්චරට මේක අල්ලන්නකෝ අර කඩවල තියෙනවා මේ දෙපැත්ත නවලා තියෙනවා ඔහොම නවලා අර මෝල්ඩ් වල දාලා අයන් කරලා තියෙනවා ඔහොම කරලා ඕක තමයි තියෙන්නේ යෝගන අයින් කරනවල මේක අල්ලන්න මේක මේ රෙද්දට අල්ලන්න අල්ලන අර වගේ නවල වල මේ අර වගේ නවල බලන්න ඕක තමයි මේ හදලා තියෙන්නේ මේ වගේ හැඩපටි දැන් අපි හිතන පුතේ මේ දෙකට මූට්ටු ගන්න කොහොමද කියලා දැන් අපි හිතන්න ඕන පටි දෙකක් තියෙනවා දැන් කඩේ කඩවල වල තියෙන පුතේ එකට මූට්ටු කරලා තියෙනවනේ ඔන්න බලන්න පුතේ එකට මූට්ටු කරනවා නම් දැන් කඩේ තියෙන එකට මේ එකට පැකට්නේ තියෙන්නේ ඒතර මේක මෙන්න මෙහෙම ක්‍රොස් වෙන්න තියන්න දැන් මේ පටිනේ මෙහෙම ක්‍රොස් වෙන්න තියන්න මෙන්න මෙහෙම ක්‍රොස් වෙන්න තියන්න පුතේ මෙහෙම ක්‍රොස් වෙන්න තියන්න එතන මෙන්න මෙහෙම ක්‍රොස් වෙන්න තියලා හරිද මෙහෙම ක්‍රොස් වෙන්න තියලා මෙන්න මෙහෙම වැඩිව කපන්න දෙපැත්තට කපන්න පුතේ කෙලින් කපලා පුතේ මෙතනින් මහන්න මෙහෙම දැන් ක්‍රොස් වෙන්න තිබ්බා මෙතනින් මැහුවාම මේක මෙහෙම පටි කෙලින් ඉන ඔය තියෙන්නේ කෙලින් පටි තියලා ඔය වගේ තමයි පටි තියලා මීටර ගන්න දික් කරලා තියෙන්නේ